SLT අලුත් මෙගා ලයින් කනෙක්ෂන් වලට 50% ක දීමන. තවත් ඔෆර් ගැන දැනගන්න 1212 මතන්න. අද 2019 අප්‍රේල් 14 ඉරිදා සිරස්තල සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව උත්කර්ෂවත්ව සැමරේ. දෙරණ රජරට සූර්ය මංගල්‍ය හෙට ගලින් බිඳුනු වෙවදී. ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට සිව් දෙනා ලන්ඩනයට පැමිණියේ ශ්‍රී ලංකාවේ සිටයි. එරට මාධ්‍ය හෙළි කරයි. අනුරාධපුර රාජාංගනයට දැඩි සුළං. වගාබිම් රැසකට හානි. ප්‍රදේශ රැසකට ඉදිරියේදී වැසි. From Other Derana. This is Other Derana Prime Time with Vasanti Nanayakara and Sankar Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන්. ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ප්‍රවෘත්ති විකාශයේ ලෙසින් සම්මානයට පාත්‍ර වූ අද දෙරණ 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයත් සමඟ. උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසී සැමට සුබ අලුත් අවුරුද්දක් වේවායි අද දෙරණ ප්‍රාර්ථනා කරනවා. අද 5:09 උදා වූ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකා වාසීන් සැවම එක්ව සැමරුවා. The Big Story. රාශි චක්‍රයේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අලුත් අවුරුදු උදාව ලෙසින් හැඳින්වෙන අතර අවුරුද්ද ලැබීමට පෙර එළමෙන පුණ්‍ය කාලය උදා වුනේ පෙරවරු 7:45යි. ශ්‍රී ලංකාවාසී ජනතාව ඒ අනුව උදෑසන සියලු වැඩ අතහැර විහාරස්ථාන සහ කෝවිල්වලට එක් රැස්ව පුණ්‍ය කටයුතුවල නිරත වුණා. අලුත් අවුරුදු උදාව සිදු වුනේ 5:09යි. අනතුරුව 5:42 උදා වූ ආහාර පිසීමේ නැකතර අනුව නිවෙස්වල ලිපගිනි මෙලවීම සිදු කෙරුණා. වැඩ අල්ලා ගනුදෙනු කොට හා ආහාර අනුභව කිරීමේ නැකත 3:54 උදා වූ අතර ඒ අනුව සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව එකම වේලාවකදී අලුත් අවුරුද්ද වෙනුවෙන් වැඩ ඇල්ලීම සිදු වුණා. අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑම චාරිත්‍රය සඳහා නැකතයේදී තිබෙන්නේ අප්‍රේල් මස 17 වන බදාදා පෙරවරු 7:40යි. රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 18 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරු 4:52 යෙදී තිබෙනවා. මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ පැලයක් සිටුවා පරිසරය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටු කිරීමට එක්වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබපැතුම් එක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පවුලේ ඥාතීන්ද සමගින් අද අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කළේ කොළඹ පිහිටි සිය නිල නිවසේ සිටයි. 5:42 යෙදුණු සුබ මොහොතින් ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් ජනපති නිල නිවසේ ලිපගිනි මෙලවීමේ චාරිත්‍රය සිදු කෙරුණා. පස්වරු 3:54 යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල නිවාස පරිශ්‍රයේ පැලයක් රෝපණය කරමින් වැඩ ඇල්ලීමේ චාරිත්‍රය ඉටු කළා. ගනුදෙනු කර ආහාර අනුභව කිරීමේ චාරිත්‍රය ඉටු කෙරුණේ ඉන් අනතුරුවයි. මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් අතරට පැල සිටුවීමේ නැකතද එක්කර ඇති අතර හෙට අප්‍රේල් 15 වනදා පෙරවරු 11:14 යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිශාව බලා පැල සිටුවීම යෝග්‍ය බව සඳහන්. එම කටයුත්තටද එක්වෙමින් තම පුරවැසි වගකීම ඉටු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නව අවුරුදු උදාව සමග නව වසරේ විශේෂයෙන්ම අපේ රටට ජීවත්වන ජනතාවට වඩාත් යහපත් සුභවාදී අනාගතයක් ගොඩනැගීම සඳහා අප සියලු දෙනාම කැපවිය යුත්තේ. සියලු ආකාරයෙන්ම ඔබට ඇති විවිධ අභියෝග දුක් කරදර බාධාවන් ඉවත් වී වාසනාවන්ත වසරක් බවට මේ ලැබුණ අවසර ඔබ සියලු දෙනාට මුල්මහත් ලක්වැසි ජනතාවට සියලු ආකාරයෙන් සුභවාදී වේවායි ආශිර්වාද කරනවා සුභවතනවා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුණ්‍ය කාලයේදී නුවරඑළිය මාගස්තොට ශ්‍රී සේනානන්දාරාම විහාරස්ථානයට පැමිණ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආගමික වතාවත් වල නිරත වුණා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා නුවරඑළියේදී සිය බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග එක්ව අලුත් අවුරුදු චාරිත්‍ර සිදු කරනු ලැබුවා. ජනතාව වෙත ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අලුත් අවුරුද්දේදී ජන ජීවිත නගා සිටුවීම වෙනුවෙන් තවත් පියවර රැසක් ගන්නා බවයි. ආණ්ඩුවක් හැටියට පරණ අවුරුද්දේ ඔබට බොහෝ සාධනීය දේවල් අපි ඉටු කළා. ලබන්නා වූ අලුත් අවුරුද්දේත් අප තවත් සාධනීය දේවල් බොහොමයක් ඔබ වෙනුවෙන් කරනවා. ඒ අතර අධ්‍යාපනය, ඉඩම් හිමිකම්, නිවාස හා සෞඛ්‍ය පහසුකම් වගේ දේවල් ප්‍රධාන ස්ථානයක් ගන්නවා. තවත් පහසුකම් ගණනාවකින් ඔබ සැමගේම ජීවිතය වාසනාවන්ත කිරීම සඳහා කැපවෙන්ට මේ අලුත් අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා. ඔබ සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද තංගල්ල කාල්ටන් නිවසේදී සිය පවුලේ ඥාතීන් සමග එක්ව අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කළා. වර්ෂ හැන්න දිගේ මැතිතුමන් විසින් ඒ කටයුතු ජනතාව වෙත පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා අද කියා සිටියේ ශ්‍රී ලාංකේය සංස්කෘතිකාංග රැකගනිමින් රට ඉදිරියට ගෙන යාමට සැවොම එක්විය යුතු බවයි. අපේ රට ජාතිය ශක්තිමත් වූයේ පවුලේ තිබුණු ආදරයයි බැඳීමයි නිසයි. අලුත් අවුරුදු උත්සවය කියන්නේ ඒ බැඳීම ඇති කරන, ඒ පවුලේ බැඳීම ශක්තිමත් කරන උදාර ජාතික උළෙලක්. ඒ බව අපි තේරුම් ගත් නිසයි ජනාධිපතිව සිටියදී මුළු රටටම පෙනෙන ආකාරයට රටේ නායක හැටියට ද අලුත් අවුරුදු චාරිත්‍රය ඉටු කළේ. මේ රටේ සියලුම දූ දරුවන්ටත් ඔබ සියලු දිනාටත් සතුටින් යෝගිකමින් පිරිවාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මුළු රටම අලුත් අවුරුදු උදාවට සැරසෙද්දී උතුරේ දමිළ ජනතාව අවුරුද්දට සූදානම් වෙන ආකාරය ගැන අපි ඊයේ තොරතුරු ගෙනාවා. අද උන් අලුත් අවුරුදු උදාව සැමරුවේ කෙසේද? ඒ ගැනයි මේ තොරතුරු. අලුත් අවුරුද්දට තල්ඩුප්පාවේ දෙමළ ජනතාව කොහොමද සූදානම් වෙන්නේ කියලා තොරතුරු අපි ඊයේ ඔබට ගෙනාවා. අපි අද සූදානම් ඔවුන් චාරිත්‍ර වාරිත්‍රවලට අනුව කොහොමද අවුරුදු සමරන්නේ කියලා ඔබට කියන්නට. තල්ඩුප්පාවට ඉහළින් හිරු උදාවත් සමග සූර්ය වන්දනයේට නොයවසිලෙන් බලා සිටි ශිවපුරම් වැසියන් පෙරදා කෝවිලෙන් රැගෙන මරුතුනේල් හිසක ස්නානය කර පවිත්‍ර වී අලුත් අවුරුද්ද පිළිකනු ලැබුවා. අනතුරුව ඔවුන් අලුතැඳුමින් සැරසී උදැසනම කොවිලට යන්නේ අලුත් අවුරුදු පූජාවට එක්වීම සඳහායි. පුණ්‍ය කටයුතුවල නිරතවීමෙන් පසු යළි නිවසට පැමිණෙන දමිළ වැසියන් නිවස ඉදිරිපිට මල් ලස්නක් තබා අවුරුද්ද පිළිගැනීම විශේෂත්වයක්. නව අවුරුදු උදාවේ නැකත සනිටුවන් කරමින් කෝලම් රටාමැද කිරි උතුරවා කිරිපතක් සැකසීම සිදු කරනවා. නිවස ඉදිරිපිට තමයි මේ කටයුත්ත සිදු වෙන්නේ. ඇයි මේ නිවස ඉදිරිපිට කිරිපත සකස ගන්න මොකක් හරි විශේෂත්වයක් තියෙනවා? ඇත්තෙන්ම මේකේ විශේෂත්වයක් තියෙනවා. මොකද සූර්ය දිවි රාජයා උදාවේගෙන එනකොට මේ කිරි උතුරවා. මේ කිරි කිල්ල සූර්ය දිවි රාජයා වෙනුවෙන් කරන කටයුත්තක්. ඒ නිසා ඒ ලිපේම කිරිබත හදාගන්න. එලෙස සාදාගත් කිරිබත සහ පෙරදා සකස් කරගත් කෙවිලි පළමුව දෙවියන්ට පූජා කිරීම සම්ප්‍රදායයි. පවුලේ සැමට ආහාර අනුභවයට සහ වැඩ ආරම්භයට අවසර හිමිවන්නේ ඉන් පසුවයි.
උදා වූ නවවසර සිංහල දෙමළ ඔබ සැමට සාමය සතුට පිරි එකමුතුකමි සපිරි සෞභාග්‍යමත් සුප නවවසරක් වේවා කියලා අද දෙරණ අපි ප්‍රාර්ථනා කරනවා. රටම අවුරුදු සිරියෙන් ඇලලෙද්දී ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මැති ඇමතිවරු දෙරණ සමග එක්ව අවුරුදු සැමරුවා. ඒ දියවන්නාවට අවුරුදු වැඩසටහනට එක්වෙමින් එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා. මේ දියවන්නාවට අවුරුදු දුක්දොම්නස් නැතිවුණා නවවසරක් එළඹුණා අවුරුදුදා ප්‍රීතිවන්න පතු කරමින් මල්දින ජෝසප් මයිකල් ඇමතිවරු ගහුවාගෙන ගහන්න මිනිස්සු මන්ලෙත් ඕ බැලුන් ඩාන්ස් එක බලමු ජයග්‍රහණය. හොඳයි අපි බලමු සංක බැලුම දේරගනි දැන් මගේ තන්නේ ඉතාම අපහසුවෙන් බැලුම බේරගත්තා. දේශපාලකයෝ වුණාම විවිධ චරිතවලට පණපවන්න වෙන විවිධ අවස්ථා. අද වළමු වැඩේ හරියට කරනවාද කි? බබා නිකන් මේ අඬන්න ලෑස්ති වෙලා ඉන්නා වගේ සංක මට පේන්නේ. බබා ඇයි අඬන්නේ? අම්මා ඉන්නද? නෑ මට පාඩම් කරලා ලියදියක්ලේ. රවි මාමට කිව්වේ නැද්ද බබා? දකුණු පළාතේ ආරච්චිවරය හැටියට 2020 රටේම ආරච්චිවරය හැටියට මම පත් වෙනවා. මෙයයි ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂේ ඡන්ද අරගෙන ඉවරලා අපේ පක්ෂේ පාවා දීලා අනිත් පැත්තට ගිහිල්ලා බන්ධනාගාරගත කරලා මදි. මෙයයි සිසෙන් ජනපත්තුම පළවෙනි එල්ලුම් ගහට නියම කරන්න ඕන පුද්ගලය තමයි මෙයා. දොස්තර මහත්තයනේ තනියෙන් නෙවෙයි. නර්ස්න උනාම මෙම හදලා ගත්තේ කවුද ඇත්තටම? නෑ ගොඩක් කට්ටිය හැදුවා. ප්‍රථම ස්ථානයට ආරාධනා කරනවා බබා පියල් නිශාන්ත මන්ත්‍රීතුමා. බබා මොකද හිතෙන්නේ? මට ලයිට් නැත පාන කරන්නේ බෑ. මන්ත්‍රීවරු වතුර හලා ගන්නවා දැකලා දිනවත් සංක. මේ සමහර මන්ත්‍රීවරු ඉතාම අසාධාරණ කටයුත්තක් කරනවා. ඔව් තරගය අවලංගුයි. සමහර මන්ත්‍රීවරු අතත් පාවිච්චි කරනවා වගේ දකිනවා අපි විනිශ්චයවල ඕවා මේ අවධානය යොමු කරන්න ඕනේ. රොෂන් මන්ත්‍රීතුමා ඔව් වැටි කරනවා. වැටි බනිස් කරනවා දැකලා දිනවත් සංක. අපි බනිස් කාලා මේව දෙයක් වුණා දැක්කමයි නේ. විනිශ්චය මණ්ඩලයේ හොඳ අවධානයෙන් බලාගෙන ඉන්නේ. ඉවත් කරලා තවත් අපේ සංගීත පුතු රවුමා පුංචි වෙනවා. දැන් ඔය යන්නේ නැති මන්ත්‍රීවරුන් ඔන්න කොයි විදිහටම විශ්ව මණ්ඩලයේ ගෙනවන්නේ. අරට කර සටනක් බලමු පුතු රැක ගන්න පුළුවන් වෙන්නේ කාටද? එක්සත් ජාතික පක්ෂයද? ඔව් මේ අවස්ථාවේදී අපි බලමු එක්සත් ජාතික පක්ෂයද එක්සත් ජනතා නිදහස් සන්ධානයේද ජයග්‍රහණය කරන්නේ. කවුද දිනාගන්නේ? ඔව් අවසානේ ජේසී අලවතුල මහත්මයා තමයි ජයග්‍රහණය කරන්නේ. මහලක් තනවන් ඔබෙසනේ හසට හිමි කල්පනාලොව මල්වනේ සිහින රජධානී ආදරී සඳ එලියේ පිදුණු සුවඳ මලේ කල්ප ගණන් පෙරුම් පුරා සොයාවෙමා රංගනාවි රංගනාවි පෙම්බරාවි ගම්බද විලාසිතාවි. ශ්‍රී ලංකාවේ එලෙස අවුරුදු සැමරෙද්දී ලංකාවෙන් දුර බැහැර ලන්ඩනයේත් අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වුණා. ඒ එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගීත්වයෙන් ඒ ගැන තොරතුරු ගෙනෙන්නේ චතුරාල්විස්. ඉතින් අපේ ලංකාවේ කට්ටිය සෙල්සියස් අංශක 35-34 අතර ඉඳලා බොහොම උණුසුම්ම සිංහල අලුත් අවුරුදු උණුසුම සමරන මේ මොහොතේ අපි ඉන්නේ ලන්ඩනයේ හීත්‍රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කරන අලුත් අවුරුදු උත්සවයේ මේ වෙලාවේ සෙල්සියස් අංශක 3යි. මේ අවුරුද්දේ වුණ උෂ්ණත්වය බොහොම සීතලයි. හැබැයි සීතල දරාගෙන අපි අලුත් අවුරුදු වසරිය ඔබට ගෙනෙන්න සූදානම්. දෙරණ මාධ්‍ය අනුග්‍රහයෙන් ලන්ඩනයේ හීත්‍රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ විහාරය හා සහන පදනම සංවිධානය කළ අලුත් අවුරුදු උළෙල අති උත්කර්ෂවත්ව පැවතුනේ හෙස්ටන් පාසල් පරිශ්‍රයේදී.
ජනකීඩා රසක් ඊට ඇතුළත්ව තිබුණා. ලංකාවෙන් ආපු කොල්ලෝ ටිකක් තමයි. කොමාරි අවුරුදු උත්සවේ වඩාත්ම ආකර්ෂණීයම කොටස තමයි මේක. ඒ කියන්නේ කවදදilla හිටි එරවදු ඇරිලා. එංගලන්තේ වගේ රටකට ආවහම මේ රටේ ඉපදිච්ච දරුවන්ටත් ඒ වගේම මේ රටට ඇවිල්ලා ඉගෙන ගියා ගන්න ආපු දෙමව්පිය සමග ආපු දරුවන්ටත් අපේ සංස්කෘතිය කියා දෙන්න තියෙන එකම තෝතැන්න තමයි පන්සල. ඒක නිසා පන්සල ආශ්‍රය කරගෙන අපි වාර්ෂිකව මේ අලුත් අවුරුදු උත්සවය සිදු කරනවා. බුදුහාමුදුරුවෝ පවා දේශනා කරපු දෙයක් තමයි කවදාවත් තමන්ගේ සංස්කෘතියේ අවසානය වෙන්න එපා කියන එක. එතකොට එහෙම බැලුවහම මේ රටට එන දෙමව්පිය තමන්ගේ සංස්කෘතියේ අවසානය වෙනවා කියලා හිතාගෙන හිටියොත් මේ විදිහ දේවල් වලට දරුවන්ව සහභාගී කරවන්නේ නැහැ. මේ වගේ දේවල් අපිට කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක තමයි මේ විශේෂයෙන් මේ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙනවා. තමන්ගේ නිමාඩු දාලා මේ අවස්ථාවන්ට සහභාගී වෙලා සහයෝගය දක්වලා මේ වගේ කරන කටයුතු පිළිබඳව. ජන ක්‍රීඩාවලින් පසුව ඊයේ පස්සරුවේ සංස්කෘතික අංග රැසකින් විචිත්‍රවත් වූ සංදර්ශනයක්ද ඔවුන් පැවැත්තුගේ ශ්‍රී ලාංකික සංස්කෘතික අංග වලට මුල් තැනක් දෙමි. දෙරණ ඩයලොග් 4G රජරට සූර්ය මංගල්‍යයේ 2019 මෙවර ගලින් බිඳුනු වැවදී හෙට පැවැත්වෙනවා. ඒ සඳහා මෙවන විටත් සියලු කටයුතු සූදානම්. හෙළ චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් දෙරණ ඩයලොග් 4G රජරට සූර්ය මංගල්‍යයේ හෙට පැවැත්වෙන්නේ ගලින් බිඳුනු වැව හුරුළු වැව වැව් තාවුල්ලේදී. හෙට දවස පුරා මේ පැවැත්වීමට සලසුම් කර තිබෙනවා. පාපෙදි තරඟ, මාර්ග දහවන තරඟ, ගමහරහා දිවීම මෙන්ම අවුරුදු ජන ක්‍රීඩා රැසකින්ද දෙරණ ඩයලොග් 4G රජරට සූර්ය මංගල්‍යයේ සමන්විතයි. අවුරුදු සැනකෙලියෙන් අනතුරුව හෙට රාත්‍රියේදී එහි සංගීත ප්‍රසංගයක්ද පැවැත්වෙනවා. ජනකාන්ත ගීතරු රැසක් එයට සහභාගී වන අතර සන්ෆ්ලවර් සංගීත මඩුල්ල විසින් එය සංගීතවත් කිරීමට නියමිතයි. එංගලන්තයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගැනු ශ්‍රී ලාංකිකින් සිව් දෙනා එරටට පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට බව එරට මාධ්‍ය අනාවරණය කරනවා. මොන් සිව්දෙනා ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ එරට තහනම් කරනු ලැබූ අන්තවාදී සංවිධානයක සමාජිකයන් ලෙස කටයුතු කරනු ලබන බවට ලැබුණු තොරතුරු මතයි. ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු ඉකුත් අප්‍රේල් 10 වනදා රාත්‍රී 10ට පමණ ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී එරට ආරක්ෂක අංශ භාරයට ගැනුණා. ඒ ඔවුන් ජාත්‍යන්තර ගුවන් සේවයකින් ලූටන් ගුවන්තොටුපල වෙත පැමිණි අවස්ථාවේදී අත්තරංගුඩ පත්සියු දෙනා එක්සත් රාජධානය විසින් තහනම කරනු ලැබූ අන්තවාදී සංවිධානයක සාමාජිකින් ලෙස කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ. මේ අතර එරට පුවත් සේවා වාර්තා කරන්නේ මෙම ශ්‍රී ලංකිකින් සිව් දෙනා ලන්ඩන් නුවර වෙත පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට බවයි. බ්‍රිතාන්‍යයේ 2000 ත්‍රස්වාදී පනතේ 7 වන වගන්තිය ප්‍රකාරව එම ශ්‍රී ලාංකිකයින්ව ගුවන්තොටුපලේදී ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන 1984 පොලිස් සහ අපරාධ සාක්ෂි පනතේ විධිවිධාන ප්‍රකාරව ඔවුන් අත්අඩංගුවටගෙන ඇති අතර එම සිව් දෙනාගෙන් මේ වන විට බෙඩ්ෆෝර්ඩ්ෂයර් පොලිස් භාරයේ ප්‍රශ්න කිරීමින් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර තුර්කිය හරහා යුරෝපයට ඇතුල්වීමට තත්කළ නීති විරෝධී සංක්‍රමණිකයින් 558 දෙනෙකු එරට ආරක්ෂක අංශ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද සිටින බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ. ඔවුන් අතර බංගලාදේශ, පාකිස්තාන, මොරොක්කෝ, ඉරාන, ඉරාක, පලස්තීන, ඊජිප්තු සහ ටියුනීසියානු ජාතිකයින්ද සිටින බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාකච්ඡාවල අලුත්ම තත්ත්වය කොහොමද? ඇත්තටම මහමැතිවරණය පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයට කලින්ද? අද මොකද වුණේ විශේෂාංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාගෙන් ප්‍රශ්න කෙරුණේ ඒ පිළිබඳවයි. මොකද වුණේ විශේෂාංගය සඳහා අද දවසේදී අපි සම්බන්ධ කරගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතුතුමා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. මොකද වුණේ මේ අයවැයට ඡන්දය ලබා දෙද්දී? අධිකාරී ජනාධිපතිතුමා අපේ පක්ෂයේ එතුමාගේ යටතේ අමාත්‍යංශ ගණනාවක් තියෙනවා.
ඒ වගේම පොදුවේ සියලුම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක අපි කල්පනා කරේ ප්‍රශ්නයක් ඇති නොවන විදියට කටයුතු කරන්න. ආණ්ඩු විරෝධයක් පිළිබඳව ජනතාවට ඔබතුමාලා පෙන්වනවා. හැබැයි ඒක පෙන්වන්න තිබිච්ච හොඳම අවස්ථාවක් නෙමෙයිද මේක? නැහැ, ඒ ඡන්දේ ප්‍රකාශ කළා ආණ්ඩු විරෝධය ප්‍රකාශ කරයි කියලා මොකද ඇති වෙන විසඳුම්? නොදුන්නත් කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපිට මේ අයවැය පරාජය කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. දහස් පක්ෂයේ විදියට පක්ෂය තුළ ඇයි මේ മന്ത്രിවරුන්ට එකමතයකට එකගත්වයක් ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ? කණ්ඩායමක් විදියට අපි 27 දෙනාම එකමතයකට ගින්නවට 3 දෙනෙක් ගිල වෙනම ඡන්ද පාවිච්චි කරනවා. ඉතින් මේක එක එක්කෙනාගේ පුද්ගලික වැඩපිළිවෙල විදිහට තමයි යන්නේ. හැබැයි දැන් මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවු අවස්ථාවෙත් ගොඩක් වෙලාවට මේ අවස්ථාවෙත් ඔබතුමාලාට එල්ල වෙච්ච චෝදනාවක් තමයි නිදහස් පක්ෂයේම සමහරු පාවා දීපු හින්දා තමයි මේ ආණ්ඩුව අපිට ගන්න බැරුණේ කියලා. තින්ට තල්ලු වෙන්න ප්‍රධානම හේතුව බවට පත් වුනේ පාර්ලිමේන්තුව විසිරුවීමේ තීරණය ගැනීමත් එක්කම ගිල පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගැනීම. අපි කට්ටි කල්පනා කරා මොකටද මේකට අපි සහයෝගය දෙන්නේ? මේ විශ්වාසයේ බිඳීමේ පළවෙනි ක්‍රියාමාර්ගය තිබුණේ අන්න එතන. මැතිවරණයට ඉදිරිපත් වුණා නම් එදා පොදුජන පෙරමුණට එකතු වුණා ඇයට ඡන්ද දීලා පාර්ලිමේන්තුවට එන්න තිබුණා. ඒකට අපි අපේ ඇයට මොකද වෙන්නේ? විශ්වාසී බිඳවැටෙන අවස්ථා ටික ගැන ඉතිහාසය අය කතා කරන්නේ නැතුව අපි අනාගතයක් ගැන කල්පනා කරමු. දැන් අනාගතයක් ගැන කල්පනා කරන ඔබතුමාලා සාකච්ඡාවට ගණනාවක් පැවැත්වුවා. මේ සාකච්ඡාවල සාර්ථකභාවයක් තියෙනවද පේනන පරිදි? ඔව්, අපි ඊටාම හොඳ සාකච්ඡාවක් කරනවා එතනදී. ප්‍රතිපත්ති විශාල සංඛ්‍යාවක් අපි කතා කරා. ඒක අපි පක්ෂ දෙකටම ඉදිරිපත් කළා. එහි ආශිර්වාදය අරගෙන තමයි අපි නැවත ඉදිරියට හමු වෙන්නේ. පොදුජන පෙරමුණේ മന്ത്രിවරුත් නිදහස් පක්ෂයේ පැත්තෙන් ඔබතුමත් දැඩි මත ගැටුමක ඉන්නවා. තමන්ගේ පක්ෂය ගොඩනගා ගන්න, තමන්ගේ පාක්ෂික ශක්තිමත් කරන්න මම වැඩ කරනවා. මේක ප්‍රශ්නයක් කරගන්න ඕම නැහැ. එකතු වුණාම එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විදිහට නම් කරොත් ඔබතුමාලාගේ සහයක් ලැබෙයිද? අපේක්ෂකයෝ තීරණය කරන්න බෑ තනි පුද්ගලෙක්. අපේක්ෂකයෝ තීරණය කරන්න බෑ පවුලකට. අපේක්ෂකයෝ තීරණය කරන්න බෑ තනි පක්ෂයකට. අපේක්ෂකයෙක් තීරණය කරන්න ඕනේ මේ සියලුම සංවිධාන ටිකයි සියලු පක්ෂ ටිකයි එකට එකතු වෙලා ගන්න පොදු තීන්දුවක්. ඔබතුමාලා මෙතරම්ම ජනාධිපතිවරයා ඉදිරිපත් විය යුතුයි කියන කාරණේ ප්‍රසිද්ධිය කියද්දී ඇයි ජනාධිපතිතුමා මේ ගැන මතයක් පළ කරන්නේ නැත්තේ? ජනාධිපතිතුමා ඒක තීරණය කරන්න ඕනේ එතුමා ඉදිරිපත් වෙනවද නැද්ද කියන කාරණේ. දෙසැම්බර් මාසයට කලින් ජනාධිපතිවරණ පැවැත්විය යුතු හරි කාලය අනුව බැලුවොත් එම ඔබතුමා මේ ඉංගියක් පළ කරා මේක මේ 2020 ජූනි දක්වා කල්යයි කියලා. ඉල්ලනව නම් කලින් ඉල්ලන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය වෙලාවට තියන්න පුළුවන්. ආපු ප්‍රශ්නයකට මම කිව්වා ඉතින් මෙහෙම වෙන්නත් පුළුවන් කියලා. ඉතින් ඒක සාමාන්‍ය මතයක් විතරයි නැතුව මගේ මේ පක්ෂයේ විදියට අපි මෙන්න මේ වගේ මතයක ඉන්නවා කියලාත් කීප එකක් නෙමෙයි. හැබැයි ඔබතුමා සඳහන් කරා ජනාධිපතිවරයා වැඩි කලබල වෙන්නේ නැතුව ඉන්නෙත් මේක මේ ඒ හින්දා වෙන්න තියෙන. නෑ නෑ, ජනාධිපතිතුමා කොහොමත් හැම දෙයකටම කලබල වෙන කෙනෙක් නෙමෙයි. එතුමා අදිසි වෙන්නේ නෑ. බොහොම පරිස්සමෙන් එතුමා වැඩ කරන්නේ. දැන් මේ සම්බන්ධයෙන් මේ ශ්‍රේෂ්ඨාධිකරණයට යන තීරණයක් එහෙම අරගෙන නැද්ද දැනට? නෑ, අපි කිසිම තීන්දුවක් කරන්නේ නෑ. අපි පක්ෂ විදියටවත් තීන්දුවක් කරගෙන නෑ. මේ ප්‍රකාශයේ මාධ්‍ය අලුත් ආරංචියක් එකකින් ඉඳන් මොනවාරි අලුත්යක් ඕන වුණාම මේකේ නිවුස් නැතුවනේ ඉන්නේ මාධ්‍ය වලට. ඉතින් ඒක අරගෙන ගහනවා. ඉතින් අපිව තමයි අන්තිමම බයිට් එකට අහුවේ. අනුරාධපුර රාජාංගනය ප්‍රදේශය හරහා හමාගියේ දැඩි සුළඟකින් එම ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදුව තිබෙනවා. අක්කර 15ක පමණ කෙසෙල් වගා බිම්ද විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. අනුරාධපුර රාජාංගනයේ කලුන්දෑගම ශ්‍රීමාපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඒ රාත්‍රියේදී දැඩි සුළං තත්ත්වයක් බලපෑවා. එන් නිවාස හා වගාබිම් වලට හානි සිදුව තිබෙනවා. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම සබරගමුව, දකුණ ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත්, අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද රාත්‍රියේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි. සබරගමුව මධ්‍යම ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. දිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉකුතු මාස කිහිපයේ දෙවිනේ ප්‍රදේශ රැසකට වියලි කාලගුණික තත්ත්වයක් බලපා ඇති අතර බොහෝ පැතිවලට දැඩි අවරශ්මයක් පතිත වුණා. හෙට දිනේදීත් දහවල් 12:09ට සුරුවිල්, අරියාලේ, මොහමලේ සහ චැම්පියන් පොත්තු යන ප්‍රදේශවලට හිරු මුදුන්නු පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. තවත් පුවත් කිහිපයක් දැන්. එල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දින 269ක් පුරා සත්‍යග්‍රහයක නිරත වන අග්නිදිග විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨ සිසුන් අද නව අවුරුදු උදාව සැමරුවා. ඒ ඔවුන් සත්‍යග්‍රහය පවත්වන කොළඹ ලිප්ටන් වටරවුමේ අට්ටාලයේ සිටයි. මේ අතර විදේශිකයින්ගේ සහභාගිත්වයෙන් අවුරුදු උත්සව කිහිපයක් කළුතරදී අද පැවැත්වුණා. ශ්‍රී ලාංකික ජන ක්‍රීඩා සහ සංස්කෘතිකාංග රැසකට ඔවුන් සහභාගි වුණා.
යාපනයේ සිට බෙලි ඇත දක්වා දහනේ වූ දුම්රිය අනුරාධපුර සාලීපුර ප්‍රදේශයේදී පිළිපැනීමකට ලක්වීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය අද දහවල් සිට තවමත් අඩාලෝ පවතිනවා. උදා වූ අලුත් අවුරුද්ද වෙනුවෙන් රත්නපුර අඩු ආදායම් ලාභී පවුල් 350ක් වෙනුවෙන් රුපියල් 5000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ රෙදිපිලි ලබා දීමේ වැඩසටහනක් හිදැල්ලනදී පැවැත්වුණා. අද පැය කිහිපයක කාලයක් ලොව පුරා රටවල් රැසක Facebook, Instagram සහ WhatsApp සමාජ ජාලාවේ බඩවිවලට පිවිසීමට නොහැකි වන ලෙස අවහිර වී තිබුණා. එම සමාජ ජාලාවලට පිවිසීමේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මේ තත්ත්වය ඇති වූ බවයි වාර්තා වන්නේ. සමගින් අද දරන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට එනවා. අපි අලිත් ඔබ මුණ ගැසෙනවා රාත්‍රී 9ට. අද දරන 24 නාලිකාවේ ඉංග්‍රීසි පුවත් ප්‍රකාශයත් සමගින් සුබ රාත්‍රියක්.